සුබ දවසක් මගේ හුරු පොඩි YouTube නාලිකාව නලබන ඔයගොල්ලෝ සියලු දෙනාටම අද මම පුංචි පොඩිත්තන්ට හඳුන්වා දෙන්න යන්නේ සංවේදක බඳුනක් කොහොමද ගෙදරදීම සකස් කරගන්නේ කියලා. අපි බලමු ඒ සඳහා අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. අපිට ප්‍රථමයෙන්ම අවශ්‍ය වෙනවා මේ වගේ ලොකු ස්ටෝරේජ් බොක්ස් එකක් නැත්නම් අඩිය හොඳට ලොකුවට තියෙන ප්ලාස්ටික් භාජනයක්. ඒ වගේම සහල් සහ මම හැඩතල ආශ්‍රයෙන් කරන නිසා මේ වගේ හැඩතල කිහිපයකුත් අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු කොහොමද සංවේදක බඳුන සකස් කරගන්නේ කියලා. මේ විදිහට ස්ටෝරේජ් බොක්ස් එකක් අරගෙන ඒකට මේ විදිහට සහල් අරගෙන දාල ඉවර වෙලා මේ විදිහට හොඳින් අතුරනවා. අතුරලා අම්මල බලමයි මේක බබාලට සකස් කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ අර හැඩතල ටික අරගෙන අපි තැනින් තැන මේ විදිහට ඒක මේ විදිහට සැඟවීමක් කරනවා. බබාලා දැන් මේක හොයන්න ඕනේ. ඒක තමයි මේ ක්‍රියාකාරකමේ අපි බලාපොරොත්තු වෙන්නේ බබා හැඩතල අඳුරා ගන්නවත් එක්කම එයාලගේ සංවේදී සියුම් චාලක හැකියාව වර්ධනය කර ගැනීම තමයි මේ ක්‍රියාකාරකමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට හොඳට මේ ටික සංගවලා පස්සේ අපි බබාට කියනවා මේව එකින් එක අරගෙන හොයන්න කියලා. ඊට පස්සේ බබා මේ විදිහට එකින් එක අරගෙන හොයලා මේ විදිහට ඒකට අදාළ ට්‍රේ එකක් උඩ හරි මේ විදිහෙම හැඩතල කට්ටලයක් නම් අවශ්‍ය වන්නේ නැහැ. ඕගලන්ට ගෙදර තියෙන ඕනම දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක බබාගේ කැමැත්ත හැටියට ඕගලන්ට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඉලක්කම්, අකුරු, ඒ වගේම බබා කැමති ටෝ එකක් උනත් මේ විදිහට හයිඩ් කරලා එයාට හොයන්න කියන්න පුළුවන්. මේ විදිහට අපිට පුළුවන් බබාට කියන්න හොයන්න කියලා. ඊට පස්සේ මම තවත් ඔයගලන්ට සංවේදී උපකරණයක් පෙන්වන්නම්. මේක හදන්නේ පිරිසිදු වතුර මේකට පාවිච්චි කරලා අපිට පුළුවන් මේ වගේ බෝතලයක් සකස් කරලා දෙන්න. මේ ක්‍රියාකාරකම නම් අවුරුදු දෙකමාරත් තුනත් අතර තුනමාරත් වගේ අතර බබාලට ගොඩාක් සුසුයි. මේක යාලගේ පෙනීම දිනු කරගන්න ගොඩාක් උපකාරී වෙනවා. මේකට අපි පාවිච්චි කරලා තියෙන්නේ ගෙදරම තියෙන දේවල් තමයි. චූටි චූටි ටොයිස්, එතකොට බොත්තම් වර්ග, එතකොට පබළු යට ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඒක සකස් කරලා තියෙන විදිහ. මේක සකස් කරගන්නේ පිරිසිදු වතුරට ග්ලිසරින් ටිකක් එකතු කරලා තමයි මේක සකස් කරගන්නේ. ඒතකොට මේක අපිට වැඩි කාලයක් පාවිච්චි තියාගන්න පුළුවන්. මතක තබා ගන්න අම්මලා මේකත් සකස් කරනකොට පුළුවන් නම් ප්ලාස්ටික් බෝතලයක් ගන්න ඕන නම් ගොඩක් හොඳයි බබාගේ ආරක්ෂාව ගැන හිතනවා නම්. ඒ වගේම මේ දවස්වල බබාලා කොරෝනා කාලයත් එක්ක බබාලා ගොඩක් පීඩණයෙන් ඉන්නේ. ඉතින් යාලට එළියට යන්නත් බැරි නිසා මේ වගේ පුංචි පුංචි ක්‍රියාකාරකම් යාලට ගෙදරදීම කියලා දීලා අපිට යාලව සතුටින් තියාගන්න පුළුවන්. එහෙනම් අපි හෙටත් එකතු වෙමු තවත් අරුත් ක්‍රියාකාරකම් දෙක. ඔබ සැමට ස්තුතියි.